ඒ කතාව පැත්තක තියලා වෙනත් කතාවකට ගෙනියනවා මගේ කතාව දැන් මොකක් මේ රට හදන්න පුළුවන්ද බැරිද කියලා කතාව ඔබට හම්බෙලා ඇති ගම්බින් වල කට්ටිය මෙහෙම කියනවා කවුරු ආවත් එකයි මහත්තයා ඔක්කොටම දුන්න මහත්තයා මේ රට හදන්න බැරි වුණා ඔක්කොම දේශපාලඥයෝ වැඩක් නැහැ ඔක්කොම හොරු කියලා කියන කට්ටිය හැම ගම්බින් වල නැද්ද ඉන්නවා 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 අපිට එහෙම කියන්න එපා ඇයි අපිට තාම හැඳ දුන්නේ නැහනේ 76 අවුරුද්දා අපිට හැඳ දුන්නේ නැහැ අපිට සුක්කානම දුන්නේ නැහැ දැන් හැඳ අතේ තියන්නේ රනිල්ගේ 69 ලක්ෂයක් හැඳ දුන්නේ ගෝටට ගෝටා කිව්වනේ පොහොර නිකන් බෙදනවා කියලා කිව්වනේ ඒ හින්දායි දුන්නේ බෙදයි කියලා හිතුවා දේශපාලඥෙක් නොවන නිසා නිලධාරියෙක් වුණු නිසා වියත්මගක් හදපු නිසා හොරු පන්නනවායි කී නිසා චෛත්‍යයක් ගාව දියුරපු නිසා පොර නිකන් දෙනවා කියපු නිසා බඩු මිල අඩු කරනවා කියපු නිසා ගොන් කරත්තොල නැගලා පාර්ලිමේන්තුවේ තෙල් මිල වැඩි කියලා කියපු නිසා ආම තෙල් අඩු කරයි කියලා හිතලා බෙදයි කියලා හිතලා දුන්නා බෙදුවේ කොහොමද එයාලා ඇහුවා වගේ මැහුවට කමක් නැද්ද දැන් සැපයිද ලුණු හැම කනවද එහෙම අහන එකෙක්වත් දැන් නැද්ද එහෙමනම් ඒ කාලේ හිටියා ඔය ඡන්දේ දුන්නේ බෙදයි කියලා හිතලා ඡන්දේ දෙනකොට තිබුණටත් වැඩි ආඩුවෙන් ගන්න අපි ඡන්දේ දුන්නා ඡන්දේ දෙනකොට ඡන්දේ දීලා ආණ්ඩුවක් ආවම කිරිබත් එහෙම අම්පාර එහෙමත් හැදුවද ඒ හදන කොට හාල් කිලෝ එක කීයද ඒ කිරිබත් කනකොට හාල් කිලෝ එක රුපියල් 75යි දැන් කඩෙන් එහෙම හාල් ගත්තොත් දැන් කීයද ආයෙව 200 පැනලා තියෙන්නේ පරිප්පු 65ට කෑවා මතකද දැන් පරිප්පු කන්නේ කීයටද ආයෙව 300 ගානට කන්නේ නේ මතකද මතකද රුපියල් 100ට එහෙම සැමන් කෑවා අම්මට එහෙම මතකද අමතක වෙච්ච පාටයි අපේ ගමේ අම්මා කෙනෙක් පහුගිය දවසක දැන් මාස කීපයකට උඩදී පාරට වෙලා ඉන්නවලු අපේ ගෙවල් ළඟ අම්මා කෙනෙක් වයසක කෙනෙක් දරුව කොළඹ ඉඳන් එනවා කියලා ආරංචි වෙලා උන්ට උයලා කියන සැමෙන්ටින් එකක් සැමෙන් හුණ්ඩුවක් ගෙන්න ගන්න කඩේට යන එකෙක් පාරේ යනකම් බලන් ඉඳලා අපේ සහෝදරෙක් මෙවිල්ලා පක්ෂේ කෙනෙක් පුතා සැමෙන් හුණ්ඩුවක් ගෙනත් දෙන්න පුළුවන්ද කියලා ඇහුවලු පුළුවන් අත්තම් මට මම හන්දියට ගිහිල්ලා එනවා කිව්වලු ගැටේ ගිහලා දුන්නලු රුපියල් 100ක් අපේ සහෝදරයා කිව්වලු 100ට සැමෙන් නෑ අත්තම්මා කිව්වලු ඔබ බොරු කියන්න එපා අපි 69 ලක්ෂයක් ඡන්දේ දීලා අපේ ගෝඨාභය මහත්තයා රුපියල් 100ට සැමෙන් දුන්නා ගෙනෙන් 100ක් කිව්වලු ඔබ බොරු කියන්න එපා ජේ.බී. කාරෝ කිව්වලු අපේ සහෝදරයා කිව්වලු 100ට සැමෙන් තිබුණා අත්තම්මා ඒ කාලේ දැන් 100ට නෑ කිව්වලු ඉඳපන් කොහෙනම් කියලා ආයි ගැටේ දීලා තව 100ක් දුන්නලු දැන් කීයද 200යි අපේ සහෝදරයා hina වෙලා කිව්වලු 200ට නෑ අත්තම්මා දැන් 600ට කිට්ටුවේ තමයි ලොකු සැමෙන්ටින් එකක් ගන්න තියෙන්නේ කිව්වලු උන්දා පැනපු ගමන් අපේ සහෝදරගේ අතේ තිබුණු රුපියල් 200 උදුරලා ආපහු ගැටේ ගහන ගමන් කිව්වලු එහෙනම් අපිට මාළු කන්න වෙන්නේ නැහැ අපි අර ඡන්දේ දීපේ උන්ගේම මාළු තමයි දැන් කන්න වෙන්නේ කියලා උන්දා ගියාලු ගෙදරට ඔව් කතාව ඇත්ත කල්පනා කරලා බලන්න සැමෙන් එකේ ගාන ගියා සීනි කිලෝ එක තිබුණේ කහට එකක් බොන්න හරි රුපියල් 80ට දැන් සීනි කිලෝ එකක් ගෙදරට ගේන්නේ කීයද ආයෙව 300 ගානට ඔන්න ඔය ඔක්කොටම නමක් දාගන්න සුභ අනාගතේ කියලා ආශ්චර්ය සෞභාග්‍ය දැක්ම සිංහල භාෂාවේ වචන ටික දාලා දීපු ෂොට් එක කොහමද නේ දැනුත් ඕන් එනවා අර වගේ අර ඒ කාලේ වගේ වැඩේනවා හාල් කිලෝ 20ක් එවනවලු ඈ හාල් කිලෝ 20ක් එවනවලු උත්සව සමයට කන්න දැන් මේ සමුලුව දැක්කට පස්සේ මට හිතෙනවා හෙට අනිද්දා තව බඩු මිල ටිකක් අඩු කරලා එයි අපි බය කරමු ඈ බය කරනකොට බිල් අඩු වෙනවා බඩු මිල අඩු වෙනවා ඒ හින්දා අපට ඡන්ද දෙන නොදෙන සියලු ජනයාට පෙම් කරමින් අපි උය උන්ව බය කරමි බය කරලා බිල් අඩු කරමි බඩු මිල අඩු කරමි සියල්ලටම මේ ටික කාලයකට උන් ලවා සහන දෙමි සහන දීලා ඔක්කොම භුක්ති විඳින්න ඈ සහෝදරුන්ටත් ඒ කාලේ ඡන්ද කාලට අරක්කු භාගයක් කාලක් නේ දෙව්වේ මේතරේ බෝතලයක් විතරේ වය ඈ අතුරුට බෝතලේ බීලා වැඩි වෙලා සූරු වැඩි වෙලා ඡන්ද වරද්ද ගන්න ඉඩ එහෙම තියෙනවා ඡන්ද දාට ඉස්සලා දෙන්නේ දෙන දෙයක් ගන්න කන දෙයක් කන්න වෙන දේ හිතන්න උන දේ හිතන්න අනාගතය ගැන දකින්න දරුවා ගැන පෙම් බදින්න කතිරේ මාලිමාවටම දෙන්න ද්‍රෝහි දේශපාලන නඩය පරද්දලා දාන්න කියන එක තමයි ඉල්ලන්න තියෙන ආදරණීය මේ තාත්තේ සහෝදරිය ඒකයි ඉල්ලන්න තියෙන්නේ එඳ ආයි රවට්ටන්න දෙන්න බෑ මේ ගොවි ජනයා ඉන්න දිස්ත්‍රික්ක හුඟ දෙනෙක්ගේ කනේ තියෙන ඇත්ත රත්තරන්ද ඉමිතේ අර මොනා හරි බොරු රත්තරන්ද ඔය තියෙන්නේ අද ඉතින් සමුළුවට යන හින්දා මොනා හරි දාගෙන එන්න ඇති කනුත් පාළු වෙලා ඇති රත්තරන් උගස් කඩේ ඇති
ජනතාවගේ රත්තරන් වැඩි හරියක් තියෙන උගස් කඩවල. මම හිතනවා මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ ඉතුරු බඩු ටිකක් කඩේට යනවා. උත්සවේ තියන්න. ඔබේ බඩු උගස් කඩේ තිබ්බට ඔබෙන් ඡන්දේ ගත්තේ උන්ගේ ගෙදරවල් වල නම් රත්තරන් හොඳට තියෙනවා. අර මාලිගාව අල්ලගත්ත වෙලාවේ 5000 කොළ පිටින් සා රත්තරන් පොදි පිටින් ගිහින් කොල්ලෝ බාර දුන්නා පොලිසියට. අර මේ තිබුණු අරගලේ වෙලාවේ මේ 30 අවුරුදු යුද්ධ වෙලාවේ අල්ලපු රත්තරන් නැවුවල රත්තරන් කො මං අහන්නේ කො ඒ රත්තරන් කො හොයාගන්න හැම ඕන කමක් නැහැ ඔබේ රත්තරන් නම් හොයාගන්න තැනක් තියෙනවා උගස් කඩේ අර රත්තරන් කො මං අහන්නේ දැන් රත්තරන් മന്ത്രി කෙනෙක් තමයි පත් කළා තියෙන්නේ කෝප් කමිටුවට ඌත් හරි රත්තරන් කෝච්චි වල රත්තරන් බිස්නස් එක කරා කියන්නේ දැන් ඒ රත්තරන් කො අදට අවුරුද්දකට පෙර ආතුව මේ පාර්ලිමේන්තුවේ ගරු කටයුතු ඇමතිවරේ කාව කටුනායක ගුවන්තොටුපලෙන් එළියට පෙස්සමක් ඇවිල්ලා රේගුවට ගිහිල්ලා රේගු නිලධාරින් කිව්වා මන්ත්‍රීතුමා අද නම් පෙස්සමක් ඇවිල්ලා තියෙනවා ඔය බෑග් එක දෙන්න පරීක්ෂාවට කිව්වා බෑග් එක පරීක්ෂා කරා පරීක්ෂා කරලා බලනකොට මල්ලේ තිබුණේ මොනවද හාල් මැස්සෝ 250ක් ගෙනිලා ගෙදරට දැන් ඔබ බඩු ගන්නකොට කඩෙන් කොහමද ගන්නෙ හාල් මැස්සෝ 100යි මට අද එක කඩේකට ගොඩ වුණාම මේ පදිය තලාව හරිය ගොඩ වුණාම කියනවා මහත්තයෝ දැන් පුදුම තත්ත්වයක් තියෙන්නේ මිනිස්සු ඇවිල්ලා බීලූණු ගෙඩියක් කිරලා දෙන්න කියනවානේ තනි ගෙඩිය කිරන්නේ කොහොමද කියලා අහනවා සීනි 100 ඉල්ලනවානේ මේක මහ පුදුම කර්මයක් මහත්තයා කියලා කියනවා අපේ මිනිස්සුන්ට පුදුම ප්‍රශ්න ටිකක් තියෙන්නේ ඔබතුමාලා මේවා දැනගන්න කියලා කිව්වා මං කිව්වා අපි නම් ප්‍රශ්නේ හොඳටම දන්නවා කියලා අපි අඳුරගත්තේ නැහැ පස්සේ කතා බහ කර කර යනකොට එයාත් මාලිමාවටලු ඡන්දේ දෙන්නේ ප්‍රශ්න ඔක්කොම කියලා මට අවසානේ කියන ඔබ දැන් අපිත් කැන්වසින් කරනවා සමහර කට්ටිය. ඡන්දේ දෙන්නලු මාලිමාවට. හොඳයි ඉතින් රටේ සුබ ලකුණු පහළ වෙලා. බීලුණු ගෙඩිය ඉල්ලනවලු. සීනි 100 ඉල්ලනවලු. සමහර අම්මලා සීනි 50 ඉල්ලනවලු. එක වේලකට තේ බොන්න පවුලට. හැබැයි අරූගේ මල්ලේ රත්තරන් තිබ්බේ සීනි 50ට හරි බීලුණු ගෙඩිය බරට හරි ගෑම් 50ක් නෙවෙයි කොච්චර තිබ්බේ. උගේ මල්ලේ තිබ්බා රත්තරන් කිලෝ 6 මහර. හයාමාර අපි හාල් හාල් මැස්ස 250 ගන්න මිනිස්සු අරුගේ මල්ලෙම රත්තරන් කිලෝ 6 මාර කොහමද තත්ති අනේ ගහපු කතිල උන්ට මැව්වා දිව්‍ය ලෝක ගහපු එකාට මැව්වා අපාය උන් ගොඩ අපි වලේ වලේ කියත් සමහරු කියන්නේ මෙහෙමනේ අපි මහත්තයා කතාව නම් ඇත්ත තමයි වුණත් ඉතින් කැපුවත් කොළනේ අපි කැපුවත් නිල්නේ කියනවා ඔය මැද ජේපිකාරයෙක් හිටියොත් කියනවා අපි කැපුවත් රතු කියනවා අපි තුන්ගොල්ලම කපාගෙන තියෙන වසර 76ක් වල. දැන් වල හරි ගැඹුරුයි. 76 වසරක් වලක වැටිලා. දැන් මොලේ පාවිච්චි කළා වලෙන් ගොඩ එන්න ඕනේ. දැන් වලෙන් ගොඩ එනකොට ගොඩ එන්න බැරුව තාම ඔබේ ගමේ ඥාතීතවතු ඇති වලේම ඉන්නවා ඇති අර පක්ෂයක් දෙක. එතකොට ඒ කට්ටියට ගිහිල්ලා ලින් කට්ටට මූණ තියලා කියන්නේ අපි නම් වලෙන් ගොඩ ආවා උඹලත් වරෙල්ලා කියන්නේ. එතකොට සමහරු කියයි වල සැපයි කියයි. එතකොට ඒ කට්ටියට කියන්න සජිත් ආවොත් නම් ඔය තාම වල හාරයි කියන්නේ. රණිල්ලාවත් වල හාරයි කියන්නේ අපි වලෙන් ගොඩ යන ක්‍රමයක් තියෙනවා කියන්නේ කඹයක් දාලා හරි ඉනිමකක් දාලා හරි ඔය වලේ වැටිච්ච මිනිස්සු ගොඩ ගන්න එක මෙන්න මේ සහෝදරයන්ට අම්මලාට බාරයි කවුරු නාවත් අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාව පෙළගහිලා තියෙන විදියට මේ රට මේ වලෙන් ගොඩ ගන්න එක මේ වසරේ ජාතික ජන බලවේගයේ බලයක් යටතේ ආරම්භ කරනවා කියන කාරණේ අපි ඔබට මතක් කරන්න කැමති ආරම්භ කරනවා ආන්නේකට වැඩ කොටසක් තියෙනවා පසේ බුදු වෙන්න එපා තනියම බුදු වෙන්න එපා සාංගික පින්කම් කරන්න අනික් කට්ටියත් එකතු කරගෙන මේ ඉන්නේ වලේ ඉන්න කට්ටිය. ඒ කට්ටියක් ගොඩ ගන්න ඕන. අන්න එම ගොඩ අරගෙන රට හදන්න. ඒ නිසා වසර ගාන 76ක් මේ විදිහට දහ දුක් වින්දා මේ රට හදන්න බෑ කියලා කිව්වා. ඒ කට්ටිය කන් හැන්දෙන් බෙදුවා. ඒ නිසා යොයි වේදනාව අපිට තාම හැන්ද දුන්නේ නෑ. අපිට තාම සුක්කානම දුන්නේ නෑ. එinda ඔබට බෙදුවේ ඒ කට්ටිය කන් හැන්දෙන් සිල් රෙද්ද එහෙම හම්බුණාද? අස්වැස්ස මෙහෙම හම්බෙනවද? ඈ සමෘද්ධි එහෙම හම්බෙනවද? ඔය කන් හැන්දෙන් බෙදන්නේ. පාලකයෝ මොන හැන්දෙන්ද බෙදාගන්නේ? ඔබේ ඡන්දය අරන් ගියාම මොන හැන්දෙන්ද බෙදාගන්නේ? දැන් කාන්තාව හැන්ද ගැන හොඳට දන්නේ හින්දා දෙන්නකෝ බලන්න උත්තර. ආ සවලෙල්ලු. ඔය සවලෙන් බෙදාගත්තේ 80 වකවානුවේ. උන් හැන්ද ලොකු කරා. දැන් සවල අයින් කරලා. දැන් මොකෙන්ද බෙදාගන්නේ? සවලට වැඩිය ලොකු එකක්. බැකෝ. බැකෝ. බැකෝ පරාදයි. නැව් පාරෙන් යන්නේ දැන් නැව් පිටින් හොරකම් කරන්නේ මහ බැංකුවේ වංචාව කෝප් කමිටුවේ ගණනය කළා ජනාධිපති කොමිෂන් දාලා ගණනය කළා
මහබැංකුවේ වංචාව කෝටි 11000යි කෙනෙකුට කන් හැදි පාරක්ද බැකෝ පාරක්ද නැව් පාරක්ද එහෙම දැන් ඔබේ ගම්බින් වල තොරු හැම ඉන්නව නේද රත්තරම් බඩු එම අරන් ගිය අවස්ථා නැද්ද සල්ලි එම හොරකම් කරපු අවස්ථා නැද්ද සීනි බෝතලේ එහෙම හොරකම් කරන් යන එවුන් ඉන්නවද ගමේ සීනි බෝතලේ සුදු ලුණු එහෙම හොරකම් කරන එවුන් ඉන්නවද පොල් තෙල් කාලා හොරකම් කරන එවුන් ඉන්නවද නැහැ නේ ඒ වගේ 2.50 හොරු දිගා මඩුල්ලේ නැති බබ මේ මෑනියන්ලා පවසයි හැබැයි පාර්ලිමේන්තුවේ නම් ඉන්නවා සීනි වලින් හොරකම් කරපු එවුන් පාර්ලිමේන්තුවේ හිටියද නැද්ද සීනි බදු වංචා කළාද නැද්ද කළා ඒ බදු ගණනය කරලා තියෙනවා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ බදු ගණනය කරලා වාර්තාව දීලා තියෙනවා සීනි බදු වංචාව රුපියල් මිලියන වලින් ගත්තොත් මිලියනයක් කියන්නේ ලක්ෂ 10ක් මිලියන වලින් ගත්තොත් 1000ක් 10ට ටිකයි අඩු ඒක කන් හැන්දක්ද පොල් කටු හැන්දක්ද බැකෝ පාරක්ද නැව් පාරක්ද ඕන්න හොරකම් එතකොට මේ හොරකම් වලට දඬුවමක් දෙන්නේ නැද්ද තලන්නේ නැද්ද පොඩි එකාට කෝටුවෙන් තලපු අම්මලා මේ 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 හොරුන්ට තලන්නේ එහෙම නැද්ද තව පාරක් කන් හැන්දෙම බෙදා ගන්නද බලාගෙන ඉන්නේ හාල් කිලෝ 20ෙන් වැඩේ කොට යන්න බෑ දෙන හාලක් ගන්න කන කෑමක් කණ්ඩ මේ අම්මලා තේරුම් ගන්න ඔය ගෙදර වැඩිපුර පිරිසක් ඉන්නවනම් දවසකට වේලකට කිලෝ එක ගානේ උයනවනම් බත දවසට කිලෝ 3යි නම් අවුරුදු 50ක් ජීවත් වෙලා ඉන්නවනම් මේ අම්මලා මෙතන ඒ අය උයපු ප්‍රමාණය කොච්චර දන්නවද හාල් ගෝණි 1100ක් ගණන් හදලා බැලුවා දවසට කිලෝ 3 ගානේ අවුරුදු 50කට කොච්චර උයනවද කියලා හාල් ගෝණි 1100ක් එහෙම උයපු අම්මලාට හාල් කිලෝ 10ක් 20ක් දෙනවලු කණ්ඩ උත්සව කාලෙට කල්පනා කරලා බලන්න ඒ නිසා දැන් උන්ට අමු කැවිලා දැන් මේ තියන්නේ එඳා බෙහෙත් පෙත්තෙන් හොරකම් කළා අපිට ගෙනාවු බෙහෙත් පෙත්තෙන් හොරකම් කරා මෙන්න මේ හොරුන්ට දඬුවමක් දෙන්න ඕනේ අන්නේ දඬුවම දෙන්න කෙවිතෙන් තලන්න නම් හරියට තේරෙන්න නම් මෙච්චර අවුරුදු 75 76ක් අපට දහදුක් දීපෝ මේ පාලකෝ මේ රටේ පන්නන්න ඕනේ අන්නේකට ජවයේ ගන්න අන්නේකට දැනුම ගන්න අන්නේකට ගමේ සංවිධානය වැඩ කරන්න අන්නේකට ඔය තියෙනවා නම් ස්මාර්ට් ෆෝන් නෙමෙයි ඒකෙත් වැඩ කරන්න ඕකත් හොඳ වැඩ බිමා අපි ඒ සියල්ල කළ යුතුයි අපිට දාන්න පුළුවන් උපරිම බර බර දාන්න ඕනේ උපරිම බලය යොදන්න ඕනේ මුන් පන්නන්න මේ රට හදන්න පුළුවන් ඔය සුක්කානම් අපිට දෙන්න ඔය හැන්ද අපේ අතට දෙන්න අපි දන්නවා බෙදෙන විදිය අපි දන්නවා පදවන විදිය මේ රටේ ඔබට මම මේ කියන්නේ ලෝකේ දියුණු රටවල් කියලා ජාතියක් තියෙනව නේද දියුණු රටවල් අපි නොදියුණුම රට අර දියුණු රටවල් තියෙනවා ඔබ දැක්කද පහුගිය දවස්වල පත්තරවල පළ වුණා ප්‍රවෘත්තිවල පළ වුණා ලෝකේ ප්‍රීතියෙන්ම ඉන්න ජනතාව ඉන්න රට තේරුවා හැම අවුරුද්දෙම තෝරන සන්තෝෂෙම ඉන්න මිනිස්සු ඉන්න රට තෝරනවා ලෝකේ සන්තෝෂෙම ඉන්න මිනිස්සු ඉන්න රට කොහෙද තේරුණේ පින්ලන්තේ පින්වන්ත මිනිස්සු ඉන්න ලාන්තේ පින්ලන්තේ පළවෙනි තැනට තේරුණලු හත්වෙනි වතාවට පින්ලන්තේ රටවල් 143කින් තමයි මේ තරගයේ තියෙන්නේ සතුටෙම ඉන්න රට පින්ලන්තේ දෙක ඩෙන්මාර්කේලු තුන අයිස්ලන්තේලු අපේ රට කීවෙනිද දන්නේ නැහැ නේ 143 දෙනෙක් විවාහ ගලියුවලු පළවෙනි තැන ගත්තලු පින්ලන්තේ දෙවෙනි තැන ගත්තලු ඩෙන්මාර්කේ තුන්වෙනි තැන ගත්තලු අයිස්ලන්තේ අපි කීයේද දන්නේ නැහැ නේ ලිව්වේ රනිල්ලු ගෝටලු ලිව්වේ සජිත්ලු එහෙම ලිව්වේ අවුරුදු 76 පාඩම් කරලාලු ලිව්වේ වැඩ කරලාලු ලිව්වේ අපි කීවෙනියක් දන්නවද 143 128 128 අවුරුදු 76ක් මුංගේ අතර දුන්න හැන්ද මුංගේ අතර සුක්කානම දුන්නා අඩුම තරමේ 10ට ගෙනින් අඩුම තරමේ 20ට ගෙනින් අඩුම තරමේ 50ට ගෙනින් 75ට ගෙනින් 100ට ගෙනින් කීයටද ගෙනාවේ අන්තිමයට ටිකක් කිට්ටු වෙන්න ගෙනාවා 128 තව 15ක් පස්සට ගියාන 14ක් පස්සට ගියා නම් අනිත් පැත්තෙන් එක කල්පනා කරලා බලන්න පින්ලන්තේ වැසියෝ බොහොම සන්තෝෂෙන් ඉන්නවලු තුන් වේල හොඳ සාරවත් විදියට කාලා නැනවත් විදියට ඉගෙන ගන්න පහසුකම් ලැබිලා දරුවොත් හරි සතුටෙන් ඉන්නවලු බෙහෙත් තෙහෙත් හොඳටම තියෙනවලු අපරාධ ඉතාම අවමයිලු ස්ත්‍රී දූෂණ නිකන් නැති තරම්ලු ඒ වගේ රටවල් ඒවා අනේ ඉතින් වාසනාවන් අපටත් අවුරුදු 76ක් කතර ගහලා කොහමද තත්ත්වේ කල්පනා කරලා බලන්න ඒ හින්දා දැන් මෙන්න මේ අපේ රට ලෝකේ සතුටෙන් ඉන්න ලයිස්තුවේ යටම තියෙන රටක් ජනතාව දැන් තේරුම් ගන්න ඕනේ අපේ දරුවන්ටවත් අපිට නැති වෙච්ච තැන හදන්න ඕනේ ක්‍රමානුකූලව මේ ලයිස්තුවේ උඩට එන්න ඕනේ ලෝකේ මේ ලයිස්තුවේ උඩට ගන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් හැදිරලා අපි කියනවා මේක අපට බාර දෙන්න 76 වසරක් උන්ට දුන්නා නම් පහකට දීලා බලන්න අනිවාර්යයෙන්ම ලෝකේ තැනකට මේ රට ගේන්න අපි ඇප වෙනවා කැප වෙනවා සූදානම් වෙනවා කියලා අපි ඔබට කියන්න කැමතියි ආදරණීය මව්වරුනි සහෝදරියනි ඒකට සූදානම්